Be fit. Be healthy. Be strong. Be happy. ආයුබෝවන් මම සංජලා. කොරෝනා වසංගත කාල සීමාවේදී අපි සාමාන්‍ය ජන ජීවිතයේ ගැටලු රසකට මුහුණ පාන සිදුවුණා. ඒ වගේම තමයි අපිව මානසිකව පීඩනයකට ඇද දැම්මා. කායිකවත් අපිව හරිම අසහනකාරී තත්යකට පත් කළා. මොකද නිවස් වලට මාපුව කොටු කරමු නිසා. මේ කාල සීමාව හැබැයි ගොඩක් දේවල් අපි අලුතින් ඉගෙන ගත්තා. කොරෝනාව වසංගතයක් වුණා. අපිට යහපත් දේවල් හොඳ පාඩම් කියලා දුන්න මේ පුංචි කාල සීමාව. එහෙනම් මේ කාල සීමාව අපිට අලුතින් නැගිටින්න ආපහු අලුතින් හිතන්න පුරුදු පුළුවන් කාලයක්. මේ මානසිකව සහ කායිකව ඇතිවන අපහසුතාවෙන් අපි කොහොමද අත් මිදෙන්නේ? ඒක කුඩා මහලු වැඩිහිටි ඕන කෙනෙකුට ඇති වෙන දෙයක්. වෙන වෙන ඖෂධ හොයනවට වඩා ඔබට ඉතා සරලව ලබා ගන්න පුළුවන් හොඳ විසඳුමක් තියෙනවා. ඒ තමයි ව්‍යායාම. දවසකට විනාඩි 10ක් 20ක් විනාඩි අඩුම තර විනාඩි 5ක්වත් පුළුවන් කියලා බලන්න ව්‍යායාම ටිකක් කරන්න. ඒකෙන් ඇතිවන මානසික සහන කායිකව මේ මාංශපේශීන් වලට දැන් සැහැල්ලුව අත්විඳින්න. පුංචි දරුවෝ එකතු කරගෙන මුළු පවුලමයි උදේ හවස පොඩක් ව්‍යායාම් කරන්න. මම මේ වීඩියෝ එකෙන් ඔබට ව්‍යායාම් කරන්න පුරුවක් ඇති කරවන්න උත්සාහ කරනවා. මේ වීඩියෝ එක බලලා දවසේ කරන ක්‍රියාකාරකම් කොහොමද ව්‍යායාමයක් බවට පරිවර්තනය කරගන්නේ, ඒකෙන් කොහොමද සතුටක් ඇති කරගන්නේ තමන්ට. එහෙනම් උත්සාහ කළ බලන්න අදම කරන්න ව්‍යායාම. තාන්තා ඔබ සඳහා ඉදිරිපත් කරන ව්‍යායාම වැඩසටහනයි මේ. වැඩසටහනේ විශේෂත්වය වන්නේ නිවසේ ඕනෑම තැනක ඉඳගෙන මේ ව්‍යායාම ඔබට කරන්න පුළුවන් වීම. එහෙනම් ඇඟ උණුසුම් කරගන්න අපි එක තැන ඇවිදිමු. 1 2 3 4. මුලින්ම ඉන දෙපස සඳහා ව්‍යායාම වලට යමු වෙන්නේ. 1 2 3 4 1 2 3 4. අත හොඳින් ඉහළට දිගු කරමින් දෙපසට නැමීම. එතකොට අපේ ඉන දෙපස හොඳින් ඇඳීමකට ලක් වෙනවා. ඒ වගේම තමයි දෙවෙනි ව්‍යායාමයත් ඉන සඳහාමයි. 1 2 3 4 1 2 3 4. කෙලින් බලන්න දැන් හොඳින් නමලා පපු ඉදිරියේ, ඒ වගේම දෙපා උබහිස් පරතරේ. මෙතින්දිත් අපි කරන්නේ ඇඟිලි තුඩු වලට යන ගමන් ඇඟ හොඳින් පිටුපසට ගෙනියනවා. එතකොට ඔබේ ඉන ඒ වගේම පිට හොඳින් ඇදීමට ලක් වෙනවා. ඉදිරි මාංශපේශී හොඳින් තද කරගෙන ඉන්න. අපි තව ව්‍යායාමයක් බලමු. ඒත් ඉන සඳහාමයි. 1 2 3 4 1. පාදේ ළඟට 3 up 1 up 2 up. බෑක් හොඳින් ඉහළට දිගු කරලා තියන්න. පාදයේ තියෙන පැත්තටම ඇඟ නමන්න. එතකොටත් අපේ ඉන දෙපස හොඳින් ඇදෙනවා. 2 up 1 up 2. රූපස්න බලන ගමන් ඔබ නිකං කාලය ගොඩාක් වැය කරනවා. ඒ සඳහා ඔබගේ දෑත් ශක්තිමත් කරගන්නත් ඔබට පුළුවන් මේ ව්‍යායාම් කරන ගමන්. පළවෙනි ව්‍යායාමය අත් හොඳින් ඉහළ පහළ ගෙන යමින් ඉහළට දිගු කිරීම. 1 2 3 4 1. පාදය ඉදිරියට තියෙනවා.
පාදේ විලුඹ. ඒ වගේම දෑස් ඇඟ ඉදිරියෙන් තමයි මේ ඉහළ පහළ යන්නේ. ඉතමත් හොඳින් අත්වලට මේ ව්‍යායාමයේ බලපෑමක් ඇති කරනවා. අනවශ්‍ය මේදය දහනය කරලා ශක්තිමත් දෑත් ඔබට හිම කරගන්න පුළුවන්. දෙවෙනි ව්‍යායාමයක් මම කියලා දෙන්නේ ඒ වගේම පුටුවක ඉඳගෙන පහසුවෙන් ඔබගේ දෑත් ශක්තිමත් කරගන්න පුළුවන් විදියේ ව්‍යායාමයක්. 1 2 3 4 1 පාදය ඈතට ළඟට ඒ වගේ බලන්නකෝ අත් දෙක උර හිස් මට්ටමට දෙපසින් ඉහළ පහළ යනවා 1 2 3 හරි පහසුයි 1 2 3 4 ඊළඟට ව්‍යායාමයක් ඔන්න දෑත් සඳහාමයි දෑත් තුල ශක්තියට මේ ව්‍යායාමයේ බලපෑම කොහොමද බලන්න 1 2 3 4 cross 2 3 4 දෑත් එකිනෙක හරහා ඈතට ගෙනියන්න පාදයක් මේ වගේ දකුණු පාදය වම් පාදයේ හරහා ඉදිරියේ හොඳට අත් දෙක දෙපැත්තට අදින්න පපු ඉදිරියෙන් තමයි දෑත් මේ දිගෑරලා තියෙන්නේ හොඳින් හුස්ම ගැනීම සැහැල්ලු බව වැදගත් ඊළඟට මම කියලා දෙන්නේ ඔබේ උදරයත් ඒ වගේම මේ ව්‍යායාමයට එකතු කරගන්නා ව්‍යායාමයකට ඇඟ නැමීම සහ දිග හැරීම 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 පාදේ විලුඹයි තියන්න දෑත් පහළට ඒ වගේම ඉහළට නමමින් අදින්නයි තියෙන්නේ 1 2 උදරේ හොඳින් තද කරලා තියාගන්න 1 2 3 4 තව ව්‍යායාමයකට යන්න කලින් ඔබට විඩාවක් දැනෙනවා නම් එකම දෙයයි කරන්න තියෙන්නේ හොඳින් හුස්ම ගැනීම හෙලීම ඒ වගේම සැහැල්ලු ව්‍යායාමයකට යන එක ගෙවත් ඇවිදින්න පුළුවන්නේ එහෙනම් ගෙවත්ත ඔබගේ ගෙවත්ත ලස්සනට ඔබ තියාගන්න ගමන් කොහොමද ව්‍යායාම කරන්නේ බලමු 1 up පාදය ශක්තිමත් තියෙන්න ඕන ඒ දෙපා ශක්තිමත් තිබීම වැදගත් 1 පාද දෙපසට එසවීම ගොඩක් හොඳ ව්‍යායාමයක් මේ ආකාරයට 1 2 3 4 1 2 අප් ඉන මත්තමට ඔබගේ පාදය ඔසවන්න පුළුවන් නම් දෙපාවල ඇතුල් පැත්තේ සහ පිට පැත්තේ මාංශපේශීන් ශක්තිමත් වෙනවා 1 2 3 4 1 2 3 1 2 march 1 2 3 දෙපාවල මාංශපේශීන් තවත් ශක්තිමත් කරගන්න හොඳ ඉරියව්වක් 1 2 3 4 but up 1 2 පුටුවක ඉඳගන්න ආකාරයට ඔබගේ ඇඟ පහළට යොමු වෙනවා මේ වගේම තමයි බලපාන්නේ වැදගත්ම දේ උරහිස් පරතරය ඒ වගේම කොන්දේ ඍජු බව හරි ලේසි 1 2 3 4 5 march හා හුස්ම ගන්න දාඩියයි හොඳට දාඩිය දාන්නේ ව්‍යායාම කරන්න ඕන කෙලගෙන ඉන්න හොඳට හොඳින් හුස්ම ගන්න අතක පතලා 1 2 3 4 1
තව එක ව්‍යායාමයක් කියලා දෙන්න. ඒකත් ඔබගේ දෙපා ඇදීම ඒ වගේම පිටකොන්දේ මාංශපේශීන් උදරේ මාංශපේශීන් හැම දෙයක්ම හොඳින් ඇදෙනවා මේ ව්‍යායාමයට. නැමීම සහ විගහැරීම 1 2 3 4 1 up 2 4 up 5 6 7 back හොඳින් බිමට තියන්න 2 3 up හොඳින් දිගු කරන් ඉහළටම කාලය ඔබට අඩුම නම් නිදාගන්න යන මොහොතේ එක ව්‍යායාමයක් හරි කරන්න ඔබගේ කලබලකාරී මනස සැහැල්ලු කරගන්න 1 2 3 4 1 2 දෙපා මාරුවෙන් මාරුවට ඉදිරියට එනවා අත් දෙක දිගු කරලා අල්ලනවා කකුල බලන්න කොච්චර සරලද ඔබට ඔබගේ ඇඳේඳලා නිදන නිදිය ගන්න යන මොහොතේදී මේ ව්‍යායාමය වාර 3-4ක් කරන්න දෙපා එකවරම වුණත් ඉහළ පහළ ගන්න පුළුවන් ඒ වගේම තමයි උදරයේ පහළ අඩු වෙන්න ගොඩක් බලපානවා උදර සඳහා කරන ව්‍යායාම මේ විදිහට නැකිටගෙන ඉඳගෙන උනත් ඉඳගෙන ඉඳගෙන උනත් මේ උදරය අඩු කරගන්න පුළුවන් 1 2 3 4 1 up up පපු පෙදෙස දක්වාම ඔබ ඔබේ කකුල ගේන්න හුස්ම ගන්න 1 2 3 හොඳයි ඇවිදිමු හොඳ ව්‍යායාම් ටිකක් ඒ වගේම සරලයි හොඳයි ව්‍යායාම් කරලා අවසානයේදී අපි කරන්නේ අපේ මාංශපේශීන් සැහැල්ලු කරගන්න එකනේ හොඳින් හුස්ම ගන්න ඉහළට යනකොට ගැඹුරු හුස්මක් පහළට දානකොට හුස්ම පිට කරලා හොඳ සැහැල්ලුවක් ඇති කරගන්න සැහැල්ලුයි මනස සිරුර එහෙනම් ඇදීම සඳහායි මේ යොමු වෙන්නේ ඉන්න දෙපස හොඳින් මෙතෙන්දි ඇදීමට ලක් වෙනවා අත් දෙක හොඳට උඩට දිගු කරන්න උදරය තද කරලා පොඩකෙන් පස්සට ගෙන යන්න දකුණු පැත්තට නැමුම් ඉන්න බලන්න දකුණු නැමුණ නම් ඔබේ වම් පස ඉනේ වම් පස ඇදෙන්නේ තත්පර කිහිපයක් වම් පැත්තට හොඳින් හුස්ම ගන්න ඇදීම තමයි දෙන්නේ සිද්ධ වෙන්නේ තව නැමෙන්න දෙපා ලං කරලා අපි අත් දෙක තියනවා බිමට කොන්දේ ආබාද ධන හිස් ආබාද ඔබට තියෙනවා නම් ඔබ ධන හිස් මදක් ලං කරලයි මේ ව්‍යායාමය කරන්නේ සැහැල්ලු ජීවිතයට අත්‍යවශ්‍යයි හොඳින් හුස්ම ගන්න සැහැල්ලු හුස්ම ඔබ ගොඩක් කල් ජීවත් කරාවි එහෙනම් ඔබට සුබ අනාගතයක්